සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගත් ඇත්ත කියන හිරු සවස 6:55 සමගින් ඔබ හමුවන මම බලින්ද තිරිමා. මම රෝෂිනී විජේසූරිය මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. ජනපති හිටපු ජනපති සහ රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ඝාතන කිරීමේ සැලැස්මක් නාමල් කුමාරගේ නිවසේදී අත්අඩංගුවටගත් ඉන්දියා ජාතිකයා හෙළි කරයි. කීත් නොයා පැහැරගෙන යාම පිළිබඳ සරත් ෆොන්සේකාගෙන් පැය 4ක් CID ප්‍රශ්න කරයි. පිදුරංගල අඩ නිර්වත් ඡායාරූප ගැන පොලිස් විමර්ශන ආරම්භයි. නායකත්වයෙන් ඉල්ලා අස්පූ මැතිව්ස්ට එංගලන්ත තර්ක සංචාරයත් අහිමිකරණ ලකුණු. අමරික එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට ලබන දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 480ක සංවර්ධන ආධාර ලබා දීමට නියමිතව තිබෙනවා. එබව අනාවරණ වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ හමුවකදී. अमेरिका एक्सा जनपदेट आयात सहस्र अभियोगता संस्थाव श्रीलंकावट अमेरिकान डोल मिलियन हारस्यासुक संवर्धन आधार अक्लबादी मट सुधान भव इम संस्थावे प्रधान विधायक निर्धारी ब्रोक बायबन महता पवसुवे जनाधिपति मैत्रीपाल सिरिसेन महता ये हमु वस्तापेदी මෙම මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත සකස්කර අවසන් බවත් එය ඉදිරි දිනවල සෙනෙට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවද ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසා තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙන සංවර්ධන ආධාරය අගය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන සේවාවේ වර්ධනය වෙනුවෙන් එම මුදල් ආයෝජනයට බලාපොරොත්තු වන බව සඳහන් කළා. මේ අතර නෙල්සන් මැන්ඩෙලා සාමසමුළුව ඊයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී පැවැත්තුණා. හිටපු දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලාගේ ජන්ම ශත සංවත්සරයේ සමරමින් සංවිධානය කරනු මෙම සමුළුවට ලෝකනායකින් රසක් එක්ව සිටියා. නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ මානවවාදී නායකයින් පිළිබඳව අපි අද කතා කරන්නේ එවැනි නායකයින් අද ලෝකයේ තුල නැති නිසායි. එවැනි විශිෂ්ට නායකයෙකුගේ චරිතය ප්‍රධාන වශයෙන්ම අධ්‍යයනය කළ යුත්තේ අද ලෝක නායකයින් කියන එකයි මා විශ්වාස කරන්නේ. ලෝකයේ සියලු නායකයින්ට ආරාධනා කරනවා නෙල්සන් මැන්ඩෙලා වැනි විශිෂ්ට නායකයෙක්ගේ ගමන අපි සෑම කෙනෙක්ම යමුයි කියා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ රාජ්‍යනායක සමුළුව අද ආරම්භ වෙනවා. 73 වෙනි සැසිවාරයේ ආරම්භ වන දිනේදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැසිවාරය ආමන්ත්‍රණය කිරීම විශේෂ කරුණක්. එහි තොරතුරු සමගින් නැවත හෙට දිනේ හමුවන බලාපොරොත්තු වෙන ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට මම සුදේව හෙට්ටිආරච්චි. මාතිවේදී කීත් නොයා මහතා පැහැරගෙන ගොස් ක්‍රූර ලෙස වදහිංසා පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කළා. අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පෙරවරු 11:50ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ඉන් පිටව ගියේ පස්වරු 4ට පමණ. මෙයට පහර දීම ගැන මගේ අනුදැනුම ඇතුව මෙයා වෙලා තියෙනවා කියලා ගෝඨාභය රාජපක්ෂ राजपक्ष ඒක මේ රටේ හැමෝම දන්නවනේ. ඔබතුමා එවක යුද හමුදාපතිවරයෙක් වශයෙන් සිටි ඔබතුමාගේ තේ වේලාවේ වගකීමක් තියෙනවා නේද? යුද්ධයට බාහිරව සිද්ධ වුණු අපරාධ ගැන වග කියන්නේ යුද හමුදාපතිගේ වැඳීමක් නෑ. ඒ වගේම සොයන්න පරීක්ෂණ කරන්න වා කියව තිබුණේ ගෝඨාභය රාජපක්ෂට සහ පොලිසියට.
வெலிகட்டு பந்தனாகாரே ரந்தவியான் விசி ஹத்தினுக்கு கத்தினி கிரிமே சித்திய சம்பந்தையின் ரக்ஷித்த பந்தனாகார கத்துக்கர சிடி போலீஸ் மத்ரா விநாசக காரியாஞ்சி போலீஸ் பரீட்சக்கு நியோமால் ரங்கஜீவ அப்பமத்து முதாயரத்தி வெனுவா மேத்தர ருபியால் கோட்டி திக்கக்கு அல்லசக் லபாகனிமேதி அத்தரங்குவட்டுகின் ரக்ஷித்த பந்தனாகார கத்துக்கர சிட்டி ஜனாதிபதி ஹிட்டப்பு காரியமண்டல பிரதானி ஆச்சார ஐக்கே மகாநாம சஹா ராஜ்ய தேவசன்ஸ்தாவி ஹிட்டப்பு சபாபதி பி திசாநாயக அது அப்பமத்து முதாயருணா ஜனாதிபதி ஹிட்டப்பு காரியமண்டல பிரதானி ஆச்சாரிய ஐக்கே மகாநாம சஹா ராஜ்ய தேவசன்ஸ்தாவே ஹிட்டப்பு சபாபதி பி திசாநாயக அத்தடங்கூடுகின ரக்ஷித பந்தனாகார கதகலே பசுகே மே மசதுன் வெனிதாய் ஏ கந்தலே சீனி சமாகமட அயத் கோட்டாஸ் இந்திய அணு சமாகமகிட லபாதீம வெனுவென் எம சமாகமென் ருபியல் கோட்டி பணஸ் ஹதரக அல்லஸ் முதலக் இல்லா இன் கொட்டசக் லபாகண்ணா அவஸ்தாவேதி அதால நடுவ கொழும்பு பிரதான மகேஸ்வரத் ரங்க திசாநாயக மகதா ஹமுவே அது கந்தவூ அத்தரு எக்காய்க்குட ருபியல் லக்ஷே பெகின் வூ முதல் லெப்பையாக் சஹா ருபியல் லக்ஷ விஸ்ஸ பெகின் வூ ஷரீரப்ப துணாக் மத சககருவான் திதினா முதா ஹரிமட்டு மகேஸ்வரத்வரையா நியோக கலா நடுவ டிசம்பர் மச 11 வனிதா யலி கந்தவீமட்ட நியமிதாய் மேத்தர வெலிக்கடு பந்தனாகாரே ரந்தவியான் விசி ஹத்தினுக்கு கத்தினி கிரிமே சித்திய சம்பந்தின் ரக்ஷித பந்தனாகார கத்துக்கர சிட்டி போலீஸ் மத்ர விநாசக காரியாங்ஷே போலீஸ் பரீட்சக நியோமா ரங்கஜீவ அப்பமத்தமுதா ஹரதி வெனவா 2012 நவம்பர் மச 9 வெனிதா சிது வூ அதால சித்தியட்டு சகபிட்டு போலீஸ் மத்ர விநாசக காரியாங்ஷே போலீஸ் பரீட்சக நியோமா ரங்கஜீவ சஹா ஹிட்டப்பு பந்தனாகார கொமசாரிஸ் வரையக்குவன எமில் ரஞ்சன் லமாஹேவா அத்தடங்குட கத்தி பசுகே மார்த்து 28 வெனிதாய் ஏனுவ மாச ஹயக்கட ஆசன்ன காலையாக ரக்ஷித பந்தனாகார கதகர சிட்டி சககருவன் அவசன் வரட்ட பசுகே 18 வெனிதா கொழும்பு மகேஸ்வரத் அதிகரணே ஹமோட்டி திரிபத் கலா எதி கொழும்பு அத்திரேக மகேஸ்வரத் பிரியாந்த லியனகிய மகதா நியோகக்கலே சககருவன் லபன மச 2 வெனிதா தக்வா யலி ரக்ஷித பந்தனாகார கத கிரீமட்டாய் கெசே வெதத் போலீஸ் மந்திர விநாசக காரியாங்ஷே போலீஸ் பரீட்சக நியோமால் ரங்கஜீவ குணுகர திபு அபாயதும் பதக் அபியாச்சனாதிகரண சபாபதி வினிசுரு பிரீதி பத்மன் சூரசேன மகதா ஹமுவே பசுகே சிக்குராதா சலகா பெலுனா எஹிதி போலீஸ் பரீட்சக நியோமால் ரங்கஜீவ ருபியல் லட்ச தேக பெகின் வூ ஷரீரப தேகக் மத முதாஹரிமட்ட நியோகக்கல சபாபதி வினிசுரு வரையா ஒஹுட விதேஸ் கமன் தஹனம் கலா எமென்ம வினிசுரு வரையா நியோகக்கலே சககரு சாம இர்தா தினகம அபராத பரீட்சண டிபார்ட்மென்ட் ஹமுவே பெனி சிட்டி யூது பவட்டாய் சித்திய சம்பந்தின் ரக்ஷித பந்தனாகார கதகர சிட்டின ஹிட்டப்பு பந்தனாகார நியாமக வரையுகுவன எமில் ரஞ்சன் லமாஹேவா தவதுரட்டத் ரக்ஷித பந்தனாகார கதகர திபனவா ஜனாதிபதி மைத்ரிபால சிறிசேன ஹிட்டப்பு ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ சஹா ஊகே பவுலே சாமாஜிகயன் கஹத்தினி கிரிமே குமந்த்ரணயாக் இந்தியாவே சிட கிரியாத்மகோ பவட்டு இந்திய ஜாதகேகு ஹெலிகரத்தை அபராத பரீட்சண டிபார்ட்மென்ட் அது அதிகரணேட்ட தனும் துண்ணா மேத்தரத்துரு அனாவரண வியத்தே ஜனபதி சஹ ஹிட்டப்பு ஆரக்ஷகலேகம் கஹத்தனத்தக் சம்பந்தின் தொருத்துரு ஹெலிகல நாமால் குமார மகதா ஹமுவீமட பெமினி இந்திய ஜாதகேகு அத்தடங்குடகனகல பிரஷ்ன கிரீம் வலதி அதால இந்திய ஜாதிக்கியா பசுகியதா நாமால் குமார மகதா ஹமுவீமட்டு வரகாபொல பிஹிட்டி ஒஹுகே நிவசட்ட பெமின திபுனா ஒஹுகே ஹெசரீம சஹா ஒஹு பிரகாஷகல கருணு பிலுபந்த மது சக்யா ஹேத்துவென் நாமால் குமார மகதா அபராத பரீட்சண டிபார்ட்மென்ட் தனும் தியத் யாத்திரு பசு எம டிபார்ட்மென்ட் மகின் ஒஹு அத்தரங்குவட கனுனா அனுத்துரு ஒஹுகின் கல பிரஷ்ன கிரீம் வலதி அனாவரண கராத்தே ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதா ஹிட்டப்பு ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ மகதா சஹா ஒஹுகே பௌலே ஞாத்தின் கஹதனி கிரிமே குமந்த்ரணயாக் பிலுபந்த தொரத்துரு தமன் தன்னா பவாய்
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මිනිවිය වෙත තොරතුරු වාර්තා කරමින් පැවසුවේ අදාළ කුමන්ත්‍රණය කවුරුන් විසින් කළේද යන්න සහ එම කුමන්ත්‍රණය පිළිබඳ මෙම පුද්ගලයා දැනගත් ආකාරය පිළිබඳ තවදුරටත් විමර්ශන කළ යුතු බවයි. ඒ සඳහා තවදුරටත් ඔහු රඳවාගෙන ප්‍රශ්න කළ යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. අදාළ ඉන්දිය ජාතිකයා ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් මෙරටට පැමිණ වීසා කාල සීමාව ඉක්ම වන තෙක් රාගම ප්‍රදේශයේ කාමරයක් ගෙන සිට ඇති බවත් දැනට අනාවරණ වී තිබෙනවා. මේ අතර ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර මහතාගේ කටහඬ හඳුනා ගැනීම සඳහා හෙට පෙරවරුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කර තිබෙනවා. මේ අතර ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලසුම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳ මාධ්‍යවේදීන් විෂය භාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ප්‍රශ්න කළා. අපි විමර්ශනයේ බොහොම ස්වාධීනව අපක්ෂපාතීව කරගෙන යනවා. පැමිණිල්ල සම්බන්ධව අපි සැහැල්ලුවට ගන්නෙත් නැහැ. ඒ කාරණා මතම අපි තීරණ ගන්නෙත් නැහැ. දැන්ටමත් අපි ස්වාධීන පරීක්ෂණයකට වුණ පසුබිම වුණ නිසා ඇඟිලි ගැසීම් වලට බලපෑම් වලට දෙන්නේ නැතුව මේ පරීක්ෂණ කරගෙන යනවා. ඒ වගේම නාලකරි සිල්වා නියෝජ්‍ය පොලිස්පතිව අපි දැන් අනිවාර්ය නිවාඩුවවල තියෙනවා. ඒ සම්බන්ධව පැමිණිල්ලක් කරලා තියෙනවා. දැන්ට යන පරීක්ෂණයෙම ඒ සම්බන්ධවත් සොයලා බලන්න අපි උපදෙස් දීලා තියෙනවා. මේ අතර පොලිස් ප්‍රතිවරයා දුරෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහාය ලබා නොදුනහොත් සිදු ඇතැයි පැවසෙන ජනපති ඝාතන කුමන්ත්‍රණයට අගමැතිවරයා සම්බන්ධ බවට සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන්පිල මහතා පවසනවා. තමන්ගේ අධ්‍යාපන සහතික විදියට කූටලේකන ඉදිරිපත් කරලා හාමුදුරුවන් වහන්සේලාට පහපාරවල් දීලා අමාත්‍යාංශයේ වැඩිම සෑම අවස්ථාවක නාලක සිල්ලව බේරගත්තේ පොලිස් ප්‍රතිවරයා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය හෙළි වුණු වහම පොලිස් ප්‍රතිතුමා මාධ්‍යයට කිව්වේ නාලක සිල්වට පොලිසිය හතුරු ඉන්නවා, මේක ඒ අයගේ වැඩක් වෙන්න පුළුවන්. ඝාතන කුමන්ත්‍රණයේ හඬපටේ ව්‍යාජද නැද්ද සොයා බැලීමටත් ප්‍රථම පොලිස්පතිවරයා මාධ්‍යවලට කියනවා මේක ව්‍යාජ හඬපටයක් කියලා. නිල නොවන ආරංචි වලින් කියවෙන්නේ නාලක සිල්වාට ආශිර්වාදයේ පතා බෝධි පූජාව සංවිධානය කරේ පොලිස් ප්‍රතිතුමාගේ අවශ්‍යතාවය මතයි. පොලිස් ප්‍රතිවරයා ඉවත් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට පමණයි. නමුත් ඉවත් කිරීම සඳහා මන්ත්‍රීවරු 113ගේ සහයෝගය අවශ්‍යයි. අනිවාර්යයෙන්ම ආණ්ඩුව විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ යෝජනාවට සහය දැක්විය යුතුයි. පොලිස් ප්‍රතිවරයා ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සහය නොදුන්නොත් මේ ඝාතන කුමන්ත්‍රණයේ කොනක හෝ මුලක අගමැතිතුමා සිටිනවා කියන සාධාරණ සැකය සමාජයට ඇතිවිය හැකි කියන එක අපි අගමැතිතුමාගේ අවධානයට යොමු කරමු. මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම පොලිස් ප්‍රතිතුමා ඉවත් කරා. ඒ ආණ්ඩුවේ රෙද්ද ගැලවිලා ගියාට පස්සේ ඉන්ධන මිල සූත්‍රයේ අනාවරණය කිරීම මගින් බලශක්ති වෙළඳපොලේ ඉදිරි මිල ගණන් පුරෝගතනය කිරීම ඇතුළත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල අගතියක් සිදුවිය හැකි නිසා ලබා දිය නොහැක. මිල සූත්‍රයේ සඳහවගෙන ඉන්නේ එක්කෝ ඇත්තෙම මිල සූත්‍රයක් නැති වෙන්න පුළුවන්. අනිත් එක මිල සූත්‍රයක් තිබුණත් ඒක තාර්කික නැත්තම් අපි ඉල්ලුවා කියලා ඔබ දෙන්න බෑ. දුන්නොත් කුටි කන්නේ. අද රටේ නීතියක් නැහැ. පොලිස්පති වීලුකාරේ නීතිපති ආණ්ඩුවේ ගැත්තේ ජනතාවාද ප්‍රශ්නයක් ඇති වුණාම තමයි අසාධාරණයක් වුණාම පාතාල නායකරු කොන්ත්‍රාත්තුව දෙන්න පිළිගන්නේ. චෝදනා හමුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තාවකාලිකව දුරෙන් ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය විදිනගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. සහගත සංස්කරණයකට ලක්කර එක්සත් ජාතික පක්ෂ බිම්මට්ටමේ සංවිධානය කිරීමට ප්‍රතිව්‍යුහ කිරීමට තමා ශක්තිමත් සංවිධානයක් බිහි කිරීමට දැන් අපි බලාපොරොත්තු වෙනවා. පොලිසිය සම්බන්ධයෙන් මොකද? නෑ. මම හිතනවා පොලිස් ප්‍රතිවරයාගේ ඇසුරින් පිළිබඳව එදත් අදත් මම අනුමත කරන්නේ නෑ. සාමාන්‍යයෙන් අපේ ආණ්ඩුව තුළ යම් පූර්වාදර්ශය දුන්නා යම් චෝදනාවක් එනකොට ඒ චෝදනාවට ලක්විච්ච පුද්ගලයාව ඇමතිවරයා යම්කිසි පුංචි කාලයක් තුළ ඔහුට ඉලාස් වීම සහ ඔහුගේ තාවකාලික අත්තිරුව මම යෝජනා කරනවා. තවත් මේ යහපාලනීය සමාජ පොලිස්පතිතුමාගේ මේ පරීක්ෂණය තුළ නිර්දෝෂීභාවය ඔප්පු කරලා කටයුතු
වසර 3මාරකට පසු හෝ අග්‍රාමාත්‍යවරයා යථාර්ථයට මුහුණ දීමට සූදානම් වීම පිළිබඳව තමන් සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීහාන් සේමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පරීක්ෂණ ඒකකයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින්. අගමැතිතුමාම පිළි අරගෙන තියෙනවා එතුමාගේ රජය අසාර්ථකයි ආර්ථිකය කඩාබිද දාලා තියෙනවා නැවත ආර්ථිකය ගොඩ ගැනීමේ හැකියාවක් තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයකට කියන කාරණාව. ඉතින් අපි සතුටු වෙනවා එතුමා අවුරුදු 3මාරක් ගිහිල්ලා හර යථාර්ථයට මුහුණ දීමට සූදානම් වීම. ආණ්ඩුවට ඊයේ වෙද්දී ඇස්සැරිලා තිබ්බා. ආර්ථික විශේෂඥයෙක් වෙච්ච හර්ෂද සිල්වා රාජ්‍ය අමාත්‍යතුමා ඉල්ලීමක් කරනවා ආනයනය කිරීම සහ තමන්ගේ වියදම් පාලනය කරගන්න. මංගල සමරවීර ඇමැතිතුමාටවත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටවත් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. අපි ගිනි පෙට්ටියේ ඉඳන් මිනි පෙට්ටිය දක්වා ආනයනය කරන රටක්. රබර් පොල් පිට රටින් දැන් ආනයනය කරනවා අපනයනය කරපු අපි. අගමැතිතුමා අනතුරු දක්වන විදියටම ඉදිරි කාල පරිච්ඡේදයේ බොහොම භයානකයි. මේ අයවැය මැතිවරණයක් ඉලක්ක කරගත්ත අයවැයක් කියන එක අපිට ඉතාම පැහැදිලි. උතුමාල් දැන් ආණ්ඩුව ඉවත් වෙලා යන්න ඕනි කියලා කියනවා. උතුමාලට පුළුවන් වෙයිද මේ අයවැය පරාජය කළා එක කරන්න පුළුවන්. අයවැය පරාජය කිරීම සම්බන්ධයෙන් අපි මේ වෙනතෙක් කතාබහ කරලා නැහැ. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ මේ වෙනකොටම සැකයක් ඇවිල්ලා හින්දාද දන්නේ නැහැ. හදිසියෙම ආණ්ඩු පක්ෂයේ මැති අමාත්‍යවරුන්ට අයවැය කාල සීමාවේ පාර්ලිමේන්තුව තුළ නොහිටියොත් එහෙම දීමනාව ලබා දීම කපා හරිනවා කියලා. දැන් මේ වගේ ආර්ථික අර්බුදයක් ඇතුනොත් ජනතා මිත්‍ර ප්‍රමුණ වෙන දවස් වලට නම් අඹුඩ ගහගෙන කොළඹ එනවා. දැන් එහෙම උද්ඝෝෂණයක් නැහැ. ඒ අඹුඩ ටික කොහෙද දන්නෙත් නැහැ. අඹුඩේ ආණ්ඩුවට සම්බන්ධ වෙලා අඹුඩ කැත කරගෙනද මන් දන්නෙත් නැහැ. රටේ දිගුකාලීන ආර්ථික උපායමාර්ග ක්‍රියාත්මක කිරීමට හිටපු සහ වත්මන් පාලකයන්ට උවමනාවක් නොමැති බව ජනතා යුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ කුමාර දිසානායක මහතා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා. අද ලෝක වෙළඳ පොලේ ලංකාවේ පංගුව 0.0045. ඒ කියන්නේ ලෝක වෙළඳ පොලේ ඩොලර් 200ක වෙනදාමක් වුණොත් තමයි අපිට ඩොලර් එකක් එන්නේ. 1977 ඉඳන් මේ වෙනකොට මේ අවුරුදු 40ක් ගත වෙනකොට ලෝක වෙළඳ පොලේ අපේ පංගුව 10න් පංගුවකින් අඩු වී තිබෙනවා. එක පැත්තකින් අපිට ඩොලර් රුපියන උල්පත් ටික අපි විකුණා දෙනවා. අනිත් පැත්තෙන් ලෝක වෙළඳ පොලේ පංගුව අපේ ඇකුළුනවා. මේ රට දිගු කාලන ආර්ථික උපාය මාර්ග මේ පාලක ගෙනිත් නැහැ. ගෙනියන්න ඕනකමුත් නැහැ. මොකද ඒගොල්ලෝ දේශපාලන බිස්නස් එකක්. මේ වෙලාවේ ජීවිතුන් අතර ඉන්න හැම ජනාධිපතිවරයෙක්. මේ වෙලාවේ ජීවිතුන් අතර ඉන්න හැම හිටපු අගමැතිවරයෙක්. වංචාවට අවුල් වෙලා. ඉතින් රටේ ජනාධිපතිවරු අගමැතිවරු හොරකම් කරලා ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන ආර්ථික සැලසුම්. මේ වගේ තත්ත්වයක් විශේෂ තත්ත්වයක් ඇතුලේ ආනයන සීමාතර ටිකක් අපි විසින් ගැනීමක් කළ යුතු කියන බව. නැහැ. තව ඔයගොල්ලෝ එයාපෝට් එකේ ඔයගොල්ලෝ නැමතුරු කීයක් ඉනවද කියලා රට. ව්‍යාපාරික නෝන භාණ්ඩ සඳහා වාහන ආනයන කරනවා නම් 100ක් එල්සිය ඕපන් කරන්න බලින් මුදල් බඳින්න කියලා. හැබැයි අමතිවරු 180 වාහන ගෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා වාහන දෙකක් ගෙනවා. 15900. ජනතාවට කියන තයි පිළිවෙල. ඒක සාධාරණ. විද්‍යාවලේ මාදුත් මේකක් කියලා අර විවස්ථා සංශෝධන සම්බන්ධව ප්‍රකාශයක් කළා. ජනතා විකර්ණ විද්‍යාවේ දෙවි පිළිවෙලට. ඒක ලොකු විවාදයකට පැටලෙලා ඇස්නේ. මොකද මානසික ආබාධ වලට විවස්ථා විසඳුම් හොයන්න බෑ ඒක. දෙක ජනතා විකර්ණ කිසිවෙක් කතා කොට නැහැ. මම වගකීමක් කියනවා. ජනාධිපතිවරයාගේ අවධානයට යොමු මුරුංගාකුල ආහාරයට ගත් පවුලක් පිළිබඳ සිද්ධිය මාධ්‍ය මගින් වැරදි ලෙස වාර්තා කිරීමේ ප්‍රතිඵලයක් බව අද කහටකස්තිගලේ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා. මේ අතර අද කොළඹ පැවති උත්සවයකදී එක්සත් ජනතා නිදහස් සඳහන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ පසුගිය ආණ්ඩුව සමයේදීද රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වූ අවස්ථා තිබූ බවයි.
ආර්ථික විශේෂඥයෝ කවුරු හිටියත් මේක පාලනය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා මං හිතන්නේ. අර ජනාධිපතිතුමා රැස්වීම කිව්ව කතාව අර බුරුංගකොළ කෑවා මේ රටේ කන්දරතුව කවුරු හරි ඉන්නවා නම් අපි සියලු දෙනා වර්ගයන්න ඕන කියලා ඔබතුමාට එතුමායි කතාවෙන්ම තේරෙන්නේ නැති එතුමා කොච්චර සංවේදී පුද්ගලෙක්ද දැන් ජනාධිපති විමර්ශනය කළොත් අද ආවා මේ පවුලට රුපියල් 1500 සමෘද්ධිය දෙනවා මහත්යන වංගොඩ මාළුව ඒ වෙනුවෙන් රුපියල් 5000 දෙනවා එයා පවුගිය කාලේ වගා සහනාධාර විදියට 5000 ආහාර මල් ලබා දීලා තියෙනවා දැන් බලන්න වෙච්චද සියල්ලම දීලා මේ ලියන මිනිස්සු වරන්තරන් දීලා තියෙන්නේ මේ විදියට දැම්මොත් පත්‍රේ බල කරයි එහෙම වුණොත් ගානම් රහම්බේ කියලා ලිව්වත් දන්නේ නැහැ ඒක නැත්තම් මේ රටේ කන්න දෙන්නදී සමාජයෙන් මේ රටේ දිනන පාතාල ක්‍රියාකාරකම් හමුවේ රජයේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ ඇඹිලිපිටියේ පැවති ආගමික උත්සවයකට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. ඇඹිලිපිටිය හින්දලු කින්න වනවාස නාගමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිදිකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය සහ දඹදිවෙන් වැඩම කරවන ලද ශ්‍රී මහ බෝධින් වහන්සේගේ ශාඛාවක් රෝපණය කිරීම ඊයේ සිදු කෙරුණේ හිටපු ජනාධිපතිවරයාගේ සුරතින්. පසුගිය ජූලි 28 වෙනිදා මෙම උත්සවය සඳහා මහින්ද රාජපක්ෂ මහතා නොපැමිණීම සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු ගස්මතට නැගී විරෝධය පළ කිරීම සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළා. මම ඒ ආපු ගාම බැහැලා බැලුවේ ගස්වල නැගලාද කියලා. මට සනීප නැතුව ඉන්න වෙලාවේ උනත් මං හිතුවා තවත් ගස් නැග ගන්න බැරි හින්දා මං ආවා. විශේෂයෙන්ම මේ රජයන් බුදුදහමට කරන නිගාවන් දිහා බලලා නිහඬව සිටීම අපි පුදුමයටපත් කරා. බුදුන්ගේ රස්තියාදුව කියලා පොතක් කියලා මේ සමහර පොත් ලියන නාට්‍ය හදන උදවිය ආණ්ඩුවේ සල්ලි වලින් තමයි හදන්නේ ඊළඟට ඉස්කෝල වලට ඇවිල්ලා නාට්‍ය පෙන්නනවා ඒ නාට්‍ය වල පෙන්නන්නේ ආගමක් ඕන නැහැ මේ බෞද්ධයන්ට විතරයි මේක පෙන්නන්නේ මොකද මුස්ලිම් ජනතාවට ගිහිල්ලා පල්ලි ඉස්කෝලේක පෙන්වුවා නම් ගුටි කාලා එන්න වෙනවා වෙනත් ආගමක පාසලකට ගිහිල්ලා පෙන්වුවා නම් ගුටි කාලා එන්න වෙනවා අද මොනතරම් සමාජයේ පිරිහිලා තියෙනවා උතුරට එක නීතියක් ආවා කල්ලිය මර්ධනය කරන්න අවසර ඉල්ලනවා දකුණේ එහෙම එකක් තිබුණා නම් අවසර ඕන නැහැ දැන් ඊයේ දකුණේ අමු අමුවේ තරුණයෝ දෙන්නෙකුට වෙඩි තියලා මරනවා පාතාලයේ රජ වෙමින් පවතී මේ අතර ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ අර්බුද කළමනාකරණය මිස ඒ පිළිබඳව මැසිවිලි නැගීම නොවන බව රුපියලේ බිඳවැටීම සහ යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලනයමැයි නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ආණ්ඩුවක කාර්යභාරය වන්නේ ලෝක ප්‍රවණතා අධ්‍යයනය කර ඊට සමගාමීව මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම බවත් අදාළ නිවේදනයේ සඳහන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තුල ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් වගකීම් විරහිතව හැසිරෙන බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ චෝදනා කරනවා. එම සංසදයේ පෙන්වා දෙන්නේ එල්ටීටී හිතවාදීන් සැසිවාරයන් තුල පළකරන පදනම් විරහිත අදහස් හෙළා දැකීමට හෝ ඒවාට පිළිතුරු දීමට රජයේ නියෝජිතයන් පසුගිය කාලයේ පුරා කටයුතු නොකළ බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 සැසිවාරය මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙනවා. සැසිවාරයට එක්ව සිටින එල්ටීටී හිතවාදීන් ශ්‍රී ලංකා හමුදාවන්ට එල්ල කරන පදනම් විරහිත චෝදනාවලට පිළිතුරු දීමට ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් ක්‍රියා නොකිරීමට විරෝධය පළ කරමින් ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය අද ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලිපියක් බහර දුන්නා. මේ අතර අරුණ වරුණහන්සේගේ මහතා ජගත් ශ්‍රී ලංකේ එකමුතු නියෝජනය කරමින් ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී අද අදහස් දැක්වුවා. The world should not forget that Sri Lanka hamudawa satan kale manushyatwayata erehi kuriru aparada sidu kirima nisa eksat jatinge samajika ratawal 32 ak tahanam kara athi trasta sangvidhanayekin tama rate civil vesayan muda ganimata bawa lokaya amathaka nokala yutui. E hemadeema kale LTTE jatyantara jalaya ekathu kala mudal walin. Api ahanawa manav himkam council e nem mudal ekras kirima nawathwanna monawada kale kiyala. ත්‍රස්තවාදයට අරමුදල් රැස් කළ ඔවුන් අද මානව හිමිකම් ක්‍රියාකාරීන් ලෙස පෙනී හිඳිමින් බෙදුම්වාදය සඳහා වන මතය ඉදිරියට අරගෙන යනවා. And continue their campaign of separatism.
අගරාධගුරු අතිවුතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනප්‍රිය වීමේ අරමුණින් සියලු දේ වරද්දාගෙන ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිල ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා. ඒ කාදිනල් හිමිපාණන් පසුගියදා මානුහිමිකම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පසුගිය 23 වනදා ජායල ඒකල ශාන්ත මාතෙව් දේවස්ථානයේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මානව හිමිකම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. හරියට නිකම් මේ අලුත් හොයාගත්තු පුදුමාකාර සොයා ගැනීමක් වගේ. ඔළුවට තියාගෙන ඕක තමයි හැමතිස්සෙම අපිට කියන්නේ මානව හිමිකම් මානව. ප්‍රධාන ආගම්වල මානව හිමිකම් තමයි තියෙන්නේ. වෙන මොනවා? ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාද සිය නිල ට්විටර් ගිණුමේ මෙලෙස සටහනක් දක්වා තිබුණා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හිදී කතෝලික මර්ධනීය අතීතය කෙටියෙන් උපුටා දක්වා තිබෙනවා. ඉන් අමාත්‍යවරයා සිහිපත් කරන්නේ මානව හිමිකම්වල මූලාරම්භයේ සනිටුහන් වීමට හේතු වූයේ එකල කතෝලික සභාව අන්‍යාගමිකයින්ට එරෙහිව දියත් කළ භීෂණකාරී තත්ත්වය බවයි. සිය ට්විටර් පණිවිඩයෙන් අමාත්‍යවරයා එකල කතෝලික සභාව සිය ආගම පිළි නොගන්නා සහ ප්‍රශ්න කළ පුද්ගලයින්ට දෙතිස් වදදී මරා දැමීම ඉලක්ක කරගත් භීෂණකාරී සෝදිසිය සහ වෙනත් ආගම්වලට එරෙහිව සිය ආධිපත්‍ය පැතරවීම සඳහා දියත් කරනු කුරුස යුද්ධයේද පෙන්වා දී තිබෙනවා. සයිටම් ආයතනයේ ඉගෙනම ලැබූ සිසුවියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුව හා මීට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වූ සයිටම් අහෝසි කිරීමේ පනත පරස්පර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අනුව අදාළ නඩු තීන්දුවෙන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විශාල අර්බුදයකට පත්ව ඇති බවයි. මේ පනත ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා සයිටම් අහෝසි කරනවා කියන වගන්ති. මේ පනත හදලා තියෙන්නේ නීති හදන පාර්ලිමේන්තුව. මේ තීන්දුව දීලා තියෙන්නේ මේ රටේ උපරිම අධිකරණය වෙන ශ්‍රේෂ්ඨාධිකරණය. ඒකට අපිට බැලූ බැල්මට මේ පනත හා මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අතර පරස්පරයක් තියෙනවා කියන කාරණේ තමයි මධ්‍යම කාරක සභාව තුළදී අද සාකච්ඡා වුණේ. දැන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විශාල ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය කියන දේ ක්‍රියාත්මක කරන්නද නැත්නම් පාර්ලිමේන්තු පනතෙන් නියම කරලා තියෙන දේ කරන්නද කියන එක. මේ උද්ගත වෙච්ච තත්ත්වය හරහා අපට රටේ තියෙන අස්ථාවරභාවයේ ඊටම මැනවින් පැහැදිලි වෙනවා. සයිටම් සරණට සම්බන්ධ වෙලා හිටපු සියලුම බලවේගයට දින උදාසන රජ වෛද්‍යාලික සංගම් කාර්යාලයට කැඳවෙනවා. රාජසේන රත් ඇමතිවරයා ගෙන යන වැඩපිළිවෙල පරාජයට පත් කරන්න අවශ්‍ය කරන පොදු අරමුණක් වෙනුවෙන් එකතු කරන්න පුළුවන් සියලුම බලවේග එකතු කරන්න අද දවසේ මධ්‍යම කාරක සභාව තීරණය කළා. බිලියන ගණනාවක තම තැන්පතු මුදල් ETI අධ්‍යක්ෂකවරුන් වංචා කර ඇති නමුත් තවමත් ආණ්ඩුවෙන් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ ETI අධ්‍යක්ෂවරුන් සිය දෙනා කුමන හෝ ක්‍රමයකින් විදේශගත වුවහොත් ඒ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි. මේ මාසේ 27 වෙනිදා ETI මූලස්ථානයේදී මීටින්ග් ඕගනයිස් කරලා තියෙනවා. ETI අධ්‍යක්ෂකවරුන්ට අවස්ථාව දීලා බලාගෙන ඉන්නවා මේ මාසේ 27 වෙනිදාට මොකද්ද ඔවුන් ඇවිල්ලා අපිට දෙන ප්‍රකාශය කියලා. ඒ අනුව 27 වෙනිදාට ඔවුන්ගෙන් අපට පැහැදිලි පිළිතුරක් නොලැබුණොත් තැන්පත්කරුවන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න උද්ඝෝෂණයක් සංවිධානය කරලා තියෙනවා. තාමත් මේ වංචාකාරයින්ට අද වෙනකන් කිසිම නීතිමය පියවරක් අරගෙන නැහැ. ආණ්ඩුව නිහඬව බලාගෙන සිටින්නේ මේ 4 දෙනා රට අතහැරලා විදේශගත වෙනකන්ද කියන ප්‍රශ්නය අපට අහන්න තියෙනවා. යම් හේකින් මේ 4 දෙනා මොන ක්‍රමෙන් හෝ මෙරටින් පිට වුණොත් අනිවාර්යෙන් ආණ්ඩුව වගකිව යුතුයි. ඓතිහාසික පිදුරංගල පර්වත මුදුනේ සිට අඩ නිර්වත් ඡායරූපගෙන සමාජ ජාලවලට මුදාහැරි තරුණීන් අතනඟුට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරිය කලාප බහර අධ්‍යක්ෂ ජී නීලප්‍රේම මහතා පැවසුවේ තරුණීන් දෙදෙනෙකු මෙවන විට හඳුනාගෙන ඇති බවයි. ඓතිහාසික පිදුරංගල රජමහා විහාරයේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 500 වසේ විසූ සීගිරි කාශ්‍යප රජ සමය දක්වා දිව යනවා. කාශ්‍යප රජතුමා සිය රාජධානිය සීගිරි පර්වතය මත ගොඩනගන අවස්ථාවේදී එහි විසූ භික්ෂුන් වහන්සේට වැඩවෙසීම සඳහා සීගිරියට උතුරින් පිහිටි මෙම පර්වත පාමුල ඉදි කළ විහාරය වර්තමානයේ පිදුරංගල රජමහා විහාරය ලෙස හැඳින්වෙන බව පිදුරංගල රජමහා විහාරයේ භාරකාර හිමියන් සඳහන් කළා. කෙසේ වෙතත් මෙම ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වන්නේ මෙම පර්වත මුදුනට ගිය විට සීගිරි පර්වතය මනාව දිස්වීම හේතුවෙන්.
කෙසේ වෙතත් පිරිසක් පිදුරංගල පර්වතයේ සිට අඩනිරුවතින් සීගිරිය පර්වතයට මුහුණලා ලබාගත් ඡායාරූප සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත් සමග මේ වන විට ඒ පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා. පිදුරංගල රජමහා විහාරයේ භාරකාර ආචාර්ය පූජ්‍ය දානියාගම ආනන්ද හිමියන් පැවසුවේ ඊයේ යෙදුණු පොහොය දිනය වෙනුවෙන් විහාරයට පැමිණි තරුණයින් පිරිසක් මෙම ඡායාරූපගෙන සමාජ ජාලාවලට මුදා හැර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් භාරකාර හිමියන් සහ දායක සභාව සීගිරිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර පොලිසිය පැවසුවේ අදාළ තරුණයින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. මේ රටේ සංස්කෘතික දායාදයට ඔවුන් ඒ නිගරු කළේ. මේ අන්තර්ජාලය තුළ මුහුණු පොත හරහා ඇතැම් කණ්ඩායම් පොළඹවනවා විවිධ අභියෝගයන් කරන. ඒ පිළිබඳ අදූරදර්ශී අඥාන තරුණ කණ්ඩායම් තමන්ගේ විලිබිය කෙලස ගන්නවා, තමන්ගේ ජාතිය උගහට තබන. දහස් ගානක් කෙන මිනිසුන් අතර දෙතුන් දෙනෙක් සිදු කරන දෙය මේ රට නිරුවත් කරන සාපරාධී ක්‍රියාවක්. ඔවුන්ට මෙත් වඩනෝ. හැබැයි මේ වගේ පව්කාර වැඩ කරලා අපේ ජාතියට අපේ සංස්කෘතියට කළ නිගරුවට අපි කිසිදු සමාවක් ලැබෙන්නේ නැහැ. මේ අතර මෙම ඡායාරූපයේ පෙනී සිටින බව කියන එක් තරුණයෙකු සිය මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බවයි. දැන් තවත් පුවත් සමගින් රට වටා හිරු. වෙලකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අද ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු අතර එම අවස්ථාවට බොදුබල සේනා සංවිධානයේ නියෝජිතින්ද එක්ව සිටියා. මෙතර සන්ධ්‍යා එක්නලිකුඩ මහත්මියට බැන තරචන කිරීමේ සිද්ධියට අදාළව ලබා දුන් මා සහායක සිරදනුමට එරෙහිව උන්වහන්සේ හෝමාගම මහාධිකරණයේ ගුණකුල අභ්‍යාචනා පෙත්සම සලකා බැලීම ලබන මස 4 වෙනිදා දක්වා කල් දමා තිබෙනවා. ගෑස් මිල ඉහළයාම ඉන්ධන මිල ඉහළයාම රුපියල් අව ප්‍රමාණය වීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කිරීම සඳහා දකුණු පළාත් සභාවේ ඒකාධිපක්ෂ මන්ත්‍රීවරුන් අද සභාවට පැමිණියේ විරෝධතා පාගමනකින්. මංගලය මති කොහොමද ඉන්ධන මිල ලාභද ගහපු කයිය මතකද දැන් ඔයාට සතුටුද? ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව දකුණේ දිහිපරින් මාතර කතරගම ප්‍රධාන මාර්ගය දෙවුන්දර ප්‍රදේශයෙන් අවහිර කරමින් අද විරෝධතාව කරතු අතර මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ලුණා. අසාධාරණයට එරෙහිව හඬ අවදි කිරීම නිසා සිය ක්‍රීඩා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ මෙරටින් අසන්නට ලැබෙන්නේ වරක් දෙවරක් නොවේ. අද රෙඩ් කාඩ් විශේෂාංගය වෙන්වන්නේ ක්‍රිකට් බලධාරීන්ගේ තවත් එවන් අකටයුත්තක් පිළිබඳ හෙළිදරව්වක් වෙනුවෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගිය කාලයේ පුරාවට මුහුණ දෙන කඩා වැටීම ක්‍රිඩකයන්ගේ ගිනුමට පමණක් බැර කිරීමට උත්සාහ දරන මෙරට ක්‍රිකට් බලධාරීන්ගේ නවතම බිල්ල බවට පත්ුණේ ඇන්ජලෝ මැතිව්ස්. ආසියානු කුසලාන තරගාවලියේ ලද අවමන් සහගත පරාජයේ ලැජ්ජාව වසා ගැනීමට මෙන් නායකයාට ඉල්ලා අස්වන ලෙස පුහුණුකරු ඇතුළු තීරීම් කමිටුව දැනුම් දෙනවා. කෙසේ වෙතත් මැතිව්ස් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේ මෙම තීරණය හරහා හෙළිවන බලධාරීන්ගේ නිරුවතද සමාජයට නිරාවරණය කරමින් තමන් සමග එක්ව තීරණගත් පුහුණුකරු සහ තීරීම් කමිටුවම තමන්ට ඉල්ලා අස්වීමට පවසන බව කියවෙන මැතිව්ස්ගේ හෙළිදරව්ව සමාජයට හිතන්නට යමක් ඉතිරි කර තිබෙනවා. එනම් එකම වරදක චුදිතයන් පිරිසක් එම නඩුවේම විනිශ්චයකරුවන් බවට පත්වීම කෙතරම් සදාචාර සම්පන්නද යන්නයි. මේ අතර තමන්ගේ අකටයුතුකම් පිළිබඳ මාධ්‍යයට සහ රටට අනාවරණ කිරීමේ වරදට ක්‍රිකට් බලධාරීන් මැතිව්ස්ට එරෙහිව අවි අමෝරා ඇති බවක් ක්‍රිකට් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වනවා. ඒ එංගලන්ත කණ්ඩායමේ එළමෙන ශ්‍රී ලංකා සංචාරයේ එක්දින සංචිතයෙන් මැතිව්ස් ඉවත් කරමින් ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ නිසි පරීක්ෂණයකින් හෝ තොරව ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක් මතු කරමින් මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරීම් කමිටුව සැරසෙන බවයි. පසුගිය වසරේ එක්දින පිටියේ සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවා වන මැතිව්ස් තමන්ට යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට අවශ්‍ය බව තීරීම් කමිටුවට දන්වා ඇති බවද වාර්තා වනවා. මේ සිදුවීම් හරහා හැඟී යන්නේ බලධාරීන්ගේ අකටයුතුකම් හමුවේ සිය හඬ අවදි කළ ලසිත් මාලිංග වසරකට ආසන්න කාලයක් හුදකලා කළ අයුරින්ම මැතිව්ස් හටද සැලකීමට තීරීම් කමිටුව සැරසෙන බවයි. ක්‍රීඩකයන්ගෙන් ඉහළ දස්කම් බලාපොරොත්තු වන පුහුණුකරු ඇතුළු තීරීම් කමිටුව පසුගිය එක්දින තරඟ අටකදී පිතිකරුවන් ස්ථානගත කිරීමේ අස්ථාවරත්වය මෙම වගුවෙන් පැහැදිලි වනවා. තමන්ගේ පිතිකරන ස්ථානයේ හෝ කණ්ඩායමේ ස්ථානයේ පිළිබඳ අවබෝධයක් නොමැති ක්‍රීඩකයන්ගෙන් මෙම තීරීම් කමිටුව ස්ථාවරත්වයක් බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න ගැටලුවක්. අවාසනාවකට කරුණ වන්නේ ක්‍රීඩකයන්ගේ දස්කම් පිළිබඳ සොයා බැලීම වෙනුවට තීරීම් කමිටු ප්‍රධානියාගේ වැඩි අවධානය තරඟ තීරකවරයෙකු ලෙස කටයුතු කිරීම වෙත යොමුව තිබීමයි.
ප්‍රතිපත්තියකින් තොර තීරීම් කමිටුවක් හරහා ගන්නා හානිකර තීරණ හමුවේ ක්‍රිකට් ආයතනයේද මොනිවත රැකීම තවත් කනගාටුවට කරුණක්. වසර ගණනාවක් පුරා කලින් කලට වෙනස් වූ ක්‍රිකට් මහපුටුවේ ඉඳගත් බලධාරීන් තමන්ගේ ස්ථානය රැක ගැනීමට ගත් ජනප්‍රිය තීරණ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව තිබෙන ඉරණම මේ වන විට මෙරට ක්‍රීඩාලෝලීන් නොවඩුව අත්විඳිමින් සිටිනවා. වඩාත්ම සෝචනීය කරුණ වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද නිසි බලධරයෙකු හරහා පාලනය වන වත්මන් ක්‍රිකට් පරිපාලනයද. හිසේ රුදාවට කොට්ටය මාරු කිරීම හැර වෙනත් ප්‍රතිකාරයක් නොදැන සිටීමයි. ආයුබෝවන්.